need for speed. අපි බොහෝ දෙනෙක්ගේ ආශාවක් තමයි තමන්ගේ මොන ස්පෝර්ට්ස් කාර් එකක වේගෙන් යන එක. අද අපි කතා කරන්නේ 2020 අගෝස්තු වෙද්දී ලෝකයේ වැඩිම වේගෙන් යන්න පුළුවන් මෙගා කාර් පහ ගැන. අපි අහලා තියෙනවා සුපර් කාර් ගැන. ඒත් මොනවද මේ මෙගා කාර්? විවිධ විවිධ අත දැක්වීම් කළත් සාමාන්‍ය පිළිගැනීම තමයි අශ්වබල 1341කට වැඩි මෝටර් රථ මෙගා කාර් යන වර්ගීකරණයට වැටෙන බව. අශ්වබල 1341ක් කියන්නේ මෙගාවොට් එකක්. අපි යමු පොඩි පැහැදිලි කිරීමකට. එතකොට වොට් එකක් කියන්නේ තප්පරයට ජූල් එකක් කියන එක. මේක ලේසියෙන් තේරුම් ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. වතුර ලීටර් එකක් නැත්නම් වතුර කිලෝග්‍රෑම් එකක්. එයි මම එහෙම කිව්වේ. මොකද සම්මත තත්ත්වයටදී වතුර ලීටර් එකක ස්කන්ධය කිලෝග්‍රෑම් එකයිනේ. එතකොට වතුර ලීටර් එකක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 20 ඉඳලා සෙන්ටිග්‍රේඩ් අංශක 100 දක්වා වැඩි කරනකොට වොට් 5580ක ශක්තියක් විනාඩියක කාලයක් පවත්වා ගන්න ඕනේ. මේ වගේ වතුර ලීටර් 180ක් විනාඩියක් ඇතුළත සෙන්ටිග්‍රේඩ් අංශක 20 ඉඳලා සෙන්ටිග්‍රේඩ් අංශක 100 දක්වා ගෙන එන්න තප්පරයක් තුළ වැය වෙන ශක්තිය තමයි මෙගා වොට් එකක් කියලා කියන්නේ. එහෙම නැත්නම් අශ්වබල 1341ක්. පොඩ්ඩක් අශ්වබල ගැන කියලින්න. බ්‍රිතාන්‍ය මිනුම් ක්‍රමයට අනුව යාන්ත්‍රික අශ්වබල එකක් කියන්නේ තප්පරයක් ඇතුළත කිලෝග්‍රෑම් 250ක වස්තුවක් පොළොවට ලම්බකව සෙන්ටිමීටර් 30ක් ඔසවන්න යන ශක්තිය. එතකොට මුලින්ම කියපු ගණිතයට අනුව අශ්වබලයක් කියන්නේ වොට් 746ක්. ඉතින් මේ වගේ අශ්වබල 1340කට වඩා වැඩි බලයක් සහිත වාහන මෙගා කාර් කියලා හඳුන්වනවා. අද අපි මේ පෙළ ගැස්ම කරන්නේ වාර්තාගත එහෙමත් නැත්නම් නිෂ්පාදකයා අනුමාන කරන රථයේ උපරිම වේගය එහෙමත් නැත්නම් ටොප් ස්පීඩ් පාදක කරගෙන. ඉතින් මේ ලැස්තුව පස්වැන්න තමයි කෝනිග්සෙග් ඇගෙරා RS. වැඩි දිනේකේ කනට නුහුරු කාර් බ්‍රෑන්ඩ් එකක් තමයි කෝනිග්සෙග්. හැබැයි සුපර් කාර් ගැන උනන්දුවක් දක්වන අය නම් කෝනිග්සෙග් කියවම දන්නවා. කෝනිග්සෙග් සමාගම බූටි කොටෝනෙක කෙනෙක්. ඒ කියන්නේ ඔවුන් ඉතා මිලාදික ඉතා ඉහළ බලයක් ඇති සුපිරි රථ සීමිත සංඛ්‍යාවක් පමණක් නිර්මාණය කරන සමාගමක්. අපි දන්න ටොයෝටා, හොන්ඩා, බෙන්ස්, BMW වගේ සමාගම් ඒ අයගේ වාහන මෑස් ප්‍රොඩක්ෂන් ඒ කියන්නේ දහස් ගණනක් හෝ මිලියන ගණනක් නිෂ්පාදනය කරනවා. නමුත් කෝනිග්සෙග් ඒගොල්ලන්ගේ වාහන ගොඩක් වෙලාවට අතිම හදන අතර ඒවා එක වර්ගයකින් සිය ගණනක් වගේ පොඩි සංඛ්‍යාවක් තමයි නිෂ්පාදනය කරන්නේ. ගොඩක් වෙලාවට මේවා මිලදී ගන්න ධනකු ඒවා ඒවා තමන්ට කැමති විදිහට වෙනස්කම් වලට ලක් කරලා තමයි මිලදී ගන්නෙ. අපි මේ කතා කරන ඇගර RS කියන්නේ 2017 නොවැම්බර් මාසයේ පැයට කිලෝමීටර් 447ක සාමාන්‍ය වේගයකින් කිලෝමීටර් 18ක් දිග හුදකලා අධිවේගී මාර්ගයකදී සීරියල් ප්‍රොඩක්ෂන් වාහන සඳහා ලෝක වාර්තාව තබන ලද වාහනය. අශ්වබල 1360ක උපරිම බලයක් සමග බිංදුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100 දක්වා වේගයකට එන්න, ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ හයිවේ ස්පීඩ් එකට එන්න මේ වාහනේ ගන්න තප්පර 2.8යි. ඒ වගේම තවත් ලෝක වාර්තා කිහිපයක්ම එදින පිටවන්නේ මේ වාහනේ සමත් වෙලා තියෙනවා. උදාහරණයකට වේගවත්ම, ඒ කියන්නේ බිංදුවේ ඉඳලා පැයට කිලෝමීටර් 400ට ගින් ආපහු බිංදුව ටයිම් එක. කලින් ඒක තිබ්බේ බුගටි චීරෝන් එකට. ඒ වාර්තාව තප්පර 33.29කින්, ඒ කියන්නේ තප්පර 8.07කින් ඉදිරියට ගෙන ඇගෙර සමත් වෙනවා. ඉතාමත් ඉෂ්ට වාර්තාවක්. මේ ඔක්කොම කරන්නේ 5 liter twin turbo charged V8 engine එකකින්. සාමාන්‍යයෙන් කෝනිග්සෙග් සමාගම සාපේක්ෂව අඩු ධාරිතාවක් ඇති එන්ජින් වලින් උපරිම කාර්යක්ෂමතාවක් ගන්න ප්‍රසිද්ධයි. මේ රථයේ බොඩි එක කාබන් ෆයිබර් සහ කෙව්ලා, ඒ වගේම චැසිය කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් හනිකොම් ස්ට්‍රක්චර් එකක්. නිෂ්පාදන මිල ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක්. හදලා තියෙන්නේ රථ 25ක් විතරයි. ද හෙනසි වෙනම් F5. ඇමරිකානු සමාගමක් වන හෙනසි තමයි මේ වාහනේ හදන්නේ. මේ වීඩියෝ පරිගත කරන තුරු මේක වෙළඳපළටවත් නිකුත් කරලා නැහැ. 6.6 liter twin turbo charged V8 engine එකකින් සහ අශ්වබල 1817කින් සමන්විත මේ වාහනය පැයට කිලෝමීටර් 484ක උපරිමයකින් ගමන් කරන බව තමයි හෙනසි සමාගම කියන්නේ. මෙයත් කාබන් ෆයිබර් බොඩි එකකින් සමන්විත අතර බිංදුවේ ඉඳලා පැයට කිලෝමීටර් 100 ලබා ගන්න යන්නේ තප්පර 2කට අඩු කාලයක් කියලා සඳහන්. SSC කියන්නේ Shelby Super Cars කියන එක. මේ වීඩියෝ පරිගත කරන තුරු මේකත් වෙළඳපොළට නිකුත් කරලා නැහැ. රථ 100ක් පමණ හදන සැලසුම් කරලා තියෙන මේ වාහනේ වටිනාකම වෙන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 1.3ක්ලු. කාබන් ෆයිබර් මොනොකොක්, ඒ කියන්නේ තනි කාබන් ෆයිබර් සැකිල්ලකින් තමයි වාහනේ චැසියත් බඳත් හදලා තියෙන්නේ.
අශ්වබල 1750ක් වගේ අති විශාල බලයක් ඉපදවීමට හැකියාවක් ඇති මේ වාහනයට පුළුවන් බිංදු ඉඳලා 5 කිලෝමීටර 100ක වේගයකට තප්පර 2.5ක අඩු කාලයකදී ළඟා වෙන්න. ඒ වගේම උපරිම වේගය 5 කිලෝමීටර 482ක්. එහෙමත් නැත්නම් 5 සැතපුම් 300ක් පන්නන්න පුළුවන් කියලා තමයි සඳහන් වෙන්නේ. The Bugatti Chiron Super Sport 300 Plus. ඔන්න සුප්‍රසිද්ධ Bugatti සමාගමෙන් හදපු වේගවත්ම රථය මේ ලිස්ට් එකේ පළවෙනියට තියෙන වාහනය පවා තවම සැබෑ ලෝකයේ Bugatti Chiron Super Sport 300 Plus කාලෙක තියපු ස්පීඩ් රෙකෝඩ් එක තාම කඩලා නැහැ. 2019 දී ජර්මනියේ එරලීෂන් ට්‍රැක් එකේ පැඩ කිලෝමීටර 490.5කට ආසන්න වේගයකින් ගිහින් තමයි මේ වාර්තාව තියලා තියෙන්නේ. හැබැයි මේ වාහනේ ඒගොල්ලන්ගේ විකුණන්න බලාපොරොත්තු වෙන වාහනයට වඩා ටිකක් මොඩිෆයි කරපු එකක්. උදාහරණයක් විදිහට වඩාත් පාරට පහත් කරලා දිගත් වැඩි කරලා වෙනම නිර්මාණය කරපු වාතයක අපාගෙන යා හැකි පිටුපස කොටසක් සවි කරලා ඒ විදිහට තමයි හදලා තියෙන්නේ. කාර් එකට සවි කරපු විශේෂ මිචලින් ටයර් ධාවනයට ලක් කරන්න කලින් එක්ස්රේ මගින් පවා විශ්ලේෂණය කරලා තියෙනවා පොඩි අඩුපාඩුවක්වත් නොතිබෙන්නේ. 300 plus version එකෙත් උපරිම හදන්නේ කාර් 30යි. අශ්වබල 1577ක් නිපදවන මේ රථයේ එන්ජිම සිලින්ඩර 16කින් සමන්විත කොඩ් ටර්බෝචාර්ජ්ඩ්. ඒ කියන්නේ ටර්බෝචාර්ජස් 4කින් සමන්විත ධාරිතාවයේ ලීටර් 8ක් වන එන්ජිමක්. සාමාන්‍යයෙන් ලංකාවේ තියෙන Audi Q2 එකක එන්ජිම වගේ 8 ගුණයක ධාරිතාවක් තියෙනවා. බිංදු ඉදලා 5 කිලෝමීටර 100 වේගයට යන ගත වෙන්නේ තප්පර 2.5යි. මේ වාහනය මිලදී ගන්න පරිභෝගිකයන්ට Bugatti සමාගම ඔවුන්ට අයිති aerolation test track එක ලබා දෙන ඇති වෙනකම් වේගෙන් යන්න. නැත්තම් ඉතින් ඔච්චර වේගෙන් යන වාහනයක් සාමාන්‍ය පාර පදින්නේ Koenigsegg ESCO Absolute. ඔන්න ලිස්ට් එකේ යටටම ආවා. මේක තමයි Koenigsegg ESCO Absolute. ලෝකේ වේගයෙන් යන මෝටර රථ හදන්නේ Koenigsegg සමාගම. මේ කාර් එකේ version දෙකක් එනවා. එකක් track version එක. ඒ කියන්නේ කෙලින්ම රේස් පදින්න ගන්න එක. අනික තමයි සාමාන්‍ය මහා මාර්ගයේ ධාවනයට ගන්න. මේ දෙකෙන් කොයි එකද වඩාත් වේගෙන් යන නැත්තේ? ඕගොල්ලෝ එහෙම හිතුවට මේකේ වැඩිම වේගෙන් යන හදලා තියෙන්නේ සාමාන්‍ය version එක. ඒකට හේතුව නම් track version එකට ගොඩක් ලොකු වාත තෙරපුමක් පහළට දෙන්න අවශ්‍ය නිසා ලොකු spoil එකක් සමි කිරීමට සිදු වෙනවා. මොකද රේස් යනකොට ඉතා වේගෙන් වංගු ගන්න නම් ලොකු down force එකක් ඕනනේ. ඉතින් තාම මේ වාහනේ උපරිම වේගය test කරන්නවත් බැරි වෙලා තියෙන්නේ හරි අපූර්ව හේතුවක් නිසා. උපරිම වේගය ගන්න පුළුවන් මට්ටමේ කෙලින් පාරක් ලේසියෙන් හොයාගන්න බැරි වෙච්ච එක තමයි හේතුව. Bugatti Chiron 300 Plus එකට ටෙස්ට් කරපු aerolation පාර අයිති Bugatti සමාගමේ මව් සමාගමට වෙන Volkswagen සමාගමට නිසා ඒක තමගේ තරගකාරියකට දෙන්න තරම් Bugatti මොඩ නැහැ කියලා තමයි විචාරකයෝ කියන්නේ. නමුත් ගණනය කිරීම තුලින් ලේසියෙන්ම 5 කිලෝමීටර 500 සීමාව ඉක්මවන්න පුළුවන් කියලා තමයි අනුමාන කරන්නේ. මෙයත් අනිත් වාහන වගේම කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් වලින් තමයි හදලා තියෙන්නේ. එන්ජිම ලීටර් 5ක ට්වින් ටර්බෝචාර්ජ්ඩ් V8 එකක්. E85 කියන එතනෝල් හා පෙට්‍රල් මිශ්‍රණයක් මගින් අශ්වබල 1600ක් නිපදවන්න පුළුවන්. අපි කලින් සඳහන් කළ රථවලත් මේ වගේම ඉන්ධන මිශ්‍රණයකින් තමයි උපරිම බලය එන්නේ. බිංදුවේ ඉඳලා 5 කිලෝමීටර 100කට එන තප්පර 1.9ක් 2.5ක් අතර අගයක් ගන්නවා. මේ කාර් එකෙන් පස්සේ Koenigsegg සමාගම තවදුරටත් වේගවත්ම කාර් හදන සීනේ අතාරිනවා. මොකද මේ රථයේ ගමන් කරනට වඩා වේගින් යන රථයක් ගමනාගමනයේ ප්‍රායෝගික නැහැ කියලා තමයි Christian von Koenigsegg කියන්නේ. දැන් ඔයගොල්ලෝ බලනවා ඇති මේ ලිස්ට් එකේ එකම ඉලෙක්ට්‍රික් කාර් එකක්වත් නැත්තේ ඇයි කියලා. ඒකට හේතුව තමයි තාම බැටරි තාක්ෂණය දියුණු වෙමින් පැවතියි. මොකද විදුලි මෝටර රථවලට ඉතාමත් ඉක්මනින් ත්වරණය වෙන්න පුළුවන් වුණාට ටොප් ස්පීඩ් එක ගන්න අවශ්‍ය නියමිත බල සැපයුම තවමත් හරියට ලබා ගන්න බැරි වෙලා තියෙනවා. ඉතින් අපි ඉදිරි වීඩියෝ එකකින් බලමු කොහොමද විදුලි මෝටර රථයක් වැඩ කරන්නේ කියලා. අපේ YouTube channel එක subscribe කරලා නැත්නම් අපේ Facebook page එක follow කරලා නැත්නම් දැන් මේ ටික කරලා අපිත් එක්ක එකතු වෙලා ඉන්න. දිගටම අලුත් තොරතුරු අරගෙන එන්න අපි e-learning.lk